හොඳයි හැමෝටම සුබ දවසක් කියලා අද දවසේ ආරම්භ කරනවා අලුත් අවුරුද්ද උදා වුණාන් පස්සේ මම ගේන පළවෙනි වීඩියෝ තමයි අද දවසේ ඔබ අපි හැම මොන ගහන්නේ ඉතින් විශේෂයෙන්ම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චිත්‍ර සම්බන්ධව අපිට වැදගත් වෙන පැතිකඩක් තමයි පෙන්සිල් ආර්ට් කියලා කියන්නේ ඉතින් නිර්මාණ ශිල්පියෝ තමන් යොදා ගන්න තමන් පාවිච්චි කරන මාධ්‍ය එක එයයි කොටස් කොටස් වෙන් කරගන්න මෙයා ඔයිල් පේන්ටින් කරන කෙනෙක් මෙයා ඇක්‍රිලික් කරන කෙනෙක් මෙයා චාකෝල් කරන කෙනෙක් මෙයා පෙන්සිල් ආර්ට් කරන කෙනෙක් කියලා ඉතින් විශේෂයෙන්ම අද දවසේ ගොඩක් වැදගත් වෙන්නේ චාකෝල් සහ පෙන්සිල් කියන්නේ පෙන්සල භාවිතා කරලා නිර්මාණයන් කරන නිර්මාණයන් ඉදිරිපත් කර නිර්මාණ ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන ඉන්න එයයි වෙනුවෙන් තමයි අද දවසේ මේ වීඩියෝ අරගෙන ඉන්නේ චාකෝල් සහ පෙන්සිල් එහෙම නැත්නම් මිනිරං කියන මේ දේවල් භාවිතා කරලා නිර්මාණ කරන අයට ඉතින් විශේෂයෙන්ම අපි දකිනවා ඈත අතීතයේ සහ ඉදිරි අනාගතය ගැන කියන්න දන්නේ නැහැ මේ ගත වෙන වර්තමාන පරිසරය තුළ නිර්මාණ වෙන නිර්මාණය වෙන නිර්මාණ ශිල්පියෝ ඒ කියන්නේ වර්ධනය වෙන නිර්මාණ ශිල්පී බොහෝ දෙනෙක් කියන්නේ මම දැකලා තියෙනවා මේ පරිසරය තුළ ඒ පෙන්සිල් ආර්ට් වලට තමයි නැඹුරු වෙන්නේ පෙන්සිල් ආර්ට් කියලා කියන්නේ එහෙම නැත්නම් චාකෝල් වගේ දැන් ගොඩක් ලාට චාකෝල් භාවිතා කරන්නෙත් නැහැ මාධ්‍යයක් කරගන්නෙත් නැහැ ඒකට සීමිත පිරිසක් තමයි ඉන්නේ එහෙම නැත්නම් ගොඩක් වෙලාවට පෙන්සිල් ඒකට හේතුව තමයි පෙන්සිල් ආර්ට් එකක් ඉවර කරගන්න පෙන්සිල් ආර්ට් එකක් නිර්මාණය කරගන්න අපිට අවශ්‍ය කරන කියන්නේ පෙන්සල් එහෙම නැත්නම් পেපර්ස් එහෙම මොනෝhari වගේ දේවල් අපිට හොයාගන්න පුළුවන් නිසා හැබැයි මේක තවත් ගොඩාක් ගැඹුරට ගියපු කෙනෙක් මේ පෙන්සල් සම්බන්ධ මකන සම්බන්ධ කොළ සම්බන්ධ ගොඩාක් ගැඹුරෙන් හොයලා එයාය ගොඩක් මිල අධික දේවල් වලට ගිහිල්ලා නිර්මාණය අධිතාත්වික විදිහට කරගන්න උත්සාහ කරනවා ඒක ඉතින් එක එක්කෙනාගේ දක්ෂතාවය මත එයාගේ පුහුණු වීම මත වෙනස් වෙනවා සමහර අය පුංචිම පුංචි දේවල් වලින් පුංචි පෙන්සල් වලින් ඒ කියන්නේ 2B 4B වගේ පුංචි පුංචි පෙන්සල් වලින් ලොකු හිතා ගන්නවත් බැරි නිර්මාණ කරනවා සමහර අය ඉඩඩා ලොකු මුදලක් වැය කරලා හොඳ බ්‍රෑන්ඩඩ් පෙන්සිල් අරගෙන ඒවෙන් ඊටත් වඩා ලොකු දේවල් කරනවා ඉතින් මේ හැම දෙයක්ම වෙන්නේ තම තමන් දියුණු කරගෙන තියෙන ස්කිල් එක තම තමන් පුරුදු වෙලා තියෙන පුහුණු වීමත් එක්ක තමයි නිර්මාණය මොන වගේ තත්යකටද එන්නේ කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් තියෙනවා ඉතින් මම අද කතා කරන්නේ මේ පෙන්සිල් ආර්ට් පිළිබඳවත් කතා කරද්දී ගොඩක්ම වෙලාවට පෝට්‍රේට් කියන පැත්තට තමයි බොහෝ දෙනෙක් නැඹුරු වෙලා ඉන්නේ මේකට හේතුව තමයි ඇත්තට අද දවසේ බලනකොට අද කාලේ බලනකොට හැම දෙයක්ම මුදල් කරණය වෙලා තියෙනවා ඒ කියන්නේ අපිට ඉස්සර පොල් ගෙඩියක් ගත්තත් ගෙදරකදී ඒ පොල් ගෙඩිය අපි පොල් ගෙඩිය ගහෙන් කඩලා මිරිකලා අද වෙනකොට කිසි දෙයක් කරන්නේ නැහැ හැම දෙයක්ම කඩෙන් ගන්න තියෙනවා හැම දෙයක්ම පුංචි දේ ඉඳලා ඉතින් ඒක තමයි ස්වභාවය දියුණු වෙනවා ඉතින් අපේ රටවල් එන්නේ එන්නේ ටිකෙන් ටික ඉතින් ඒනිකත් එක්ක මේ චිත්‍රකලාව කියන එක මේ පෙන්සිල් ආර්ට් කියන පැත්තත් ගොඩක් වෙලාවට මුදල් කරණයටම ගිහිල්ලා සමහරලාට පෙන්සිල් ආර්ට් කියන කලාවට ඇවිල්ලා සතියයි දෙකයි දවස් හතරයි පහයි කොහොම හරි බලනවා මේකෙන් මුදල් උපය ගන්න ඕන කොහොමද කියලා කොහොම හරි ඉරිකෑලි ටිකක් ගහලා කොහොම හරි නිර්මාණය මොනියම් විදියක හරි එක්කෝ ග්‍රිඩ් ලයින්ස් ගහලා හරි එහෙම නැත්නම් කියන්නේ අපි කියන්නේ ලැප්ටොප් එකක හරි මැෂින් එකක හරි තියලා මේක ට්‍රේස් කරලා අඳිනවා ඒක උඩින් අඳිනවා ඔය විදිහට හරි මොනවා හරි විදිහක නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් ඊට වඩා මෙතනදී බලාපොරොත්තු වෙන නිර්මාණ ශිල්පියෙක් විදිහට පළමුවම තමන් නිර්මාණය විදින්න පුළුවන් මට්ටමකට හැදෙන්න ඕනේ. ඒ කියන්නේ මේක හැදෙන්න සතියෙන් දෙකෙන් මාසෙන් බැහැ කාලයක් අඳින්න ඕනේ. කාලයක් ඇඳහම ඒ හුරුවත් එක තමයි නිර්මාණය කියන එක සකස් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පෝට්‍රේට් කියන එක පෙන්සිල් ආර්ට් වලදී මූලික දෙයක් විදිහට ගත්තට අපි දැනගන්න ඕනේ අපි කරන නිර්මාණය කියන්නේ ක්‍රියේට් කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේක නවීන විදියට අපිට අවශ්‍ය විදියට මේක අපිට හදා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් තියෙන එකම තියෙන විදියට අඳින එක අපි කියන ඔය අදිතාත්වික එහෙම නැත්නම් රියලිස්ටික් කියලා කියන්නේ ඒ වගේ පැත්තට යන දේවල්. ඒ දේවල් උත්සාහ කරාට කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඒ වගේ පෙරලියක් කරපු චිත්‍ර රියලිස්ටික් පේන්ටින් ගොඩක් ලෝකේ තියෙනවා. ඉතින් ලංකාවෙත් මම දකින්න ගොඩක් වෙලාවට රියලිස්ටික් පෙන්සිල් ආර්ට් චාකෝල් වගේ දේවල් පාවිච්චි කරලා කරන නිර්මාණ ශිල්පීන් ඉන්නවා. ඉතින් ඒ අයට යම් වචනයකින් හරි අපහාසයක් කරනව නෙවෙයි. ඒ අය අති දක්ෂයෝ. අර ඒක බලාගෙන හැදෙන අයටත්
කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තමන් නිර්මාණය කියන්නේ ක්‍රියේට් කරන්න තමන්ගේ නිර්මාණය ක්‍රියේට් කරන්න ඒ කියන්නේ මොන මොන හරි කෑලි බෑලි එකතු කරලා තමන් අඳින නිර්මාණය හැමදෙස්සම ක්‍රියේටිව් විදිහට හදන්න පුළුවන් නම් එතන තමයි තමන්ගේ අර පැවැත්මක් තියෙන්නේ එතන තමයි තමන්ටම කියලා සතුටු වෙන්න පුළුවන් ආ මේක මේ විදිහට හදලා තියෙන්නේ මම ආ මේ තියෙන්නේ මගේ නිර්මාණයක් කියලා හිතන්න පුළුවන් ඉන්නේ වැඩ කරන්න පුළුවන් ඉන්නේ එතකොට ඉතින් එහෙම නැතුව අර මුදල් මතම යන්න ගියාම මම දැකලා තියෙන ගොඩක් වෙලාවට ග්‍රූප්ස් වල pages වල සමහර අය මම සතියයි ඇවිල්ලා ඉන්නේ කොහොමද මම මගේ මේ චිත්‍ර විකුණ ගන්න මේ විදිහට ගොඩක් ගොඩක් ප්‍රශ්න අහනවා ඉතින් ඒ නිසා يعني මගෙන් අහන දේවල් නෙවෙයි මම දැකලා දෙනවා මේක මේ ප්‍රසිද්ධිය අහලා තියෙන වගේ ප්‍රශ්න හැම ඉතින් ඒ නිසා මුලින්ම තමන් හොඳ අතක් හදාගන්න නිර්මාණය කරනකොට කොහොමද මේක පුහුණු වීම කරගන්න ඕනේ කියලා එතකොට තමයි අපේ නිර්මාණයට වටිනකමක් දෙන්න පුළුවන් වෙන්නේ මම මේකදී අද මේ කතා කරන්න යන මාතෘකාව එක්ක මම විශේෂයෙන් කතා කරන්න ගත්තේ පෙන්සිල් සහ චාකෝල් කියන මේ මාධ්‍ය වලින් පෝට්‍රේට් වගේම වලට ලෑන්ඩ්ස්කේප් කරන්න පුළුවන් ලෑන්ඩ්ස්කේප් කරන්න හදාගත්තාම අපිට පුළුවන් දැන් ගොඩක් වෙලාවට පෝට්‍රේට් එකක් ගත්තාම ඒ කෙනාට විතරයි මේක අදාළ වෙන්නේ ඒ කියන්නේ පෝට්‍රේට් එක ඉන්න කෙනාට තමයි මේකේ වටිනකම තියෙන්නේ හිතන්න මගේ පින්තූරයක් ඇන්ද කියලා මේක ලස්සනට තියාගන්න කැමති මම හැබැයි ඔයා කැමතිනේ මගේ පින්තූරයක් තියාගෙන ඉන්න ඒකට හේතුව තමන්ගේ වටිනකම තමන්ගේ ළඟනේ තියෙන්නේ ඒ නිසා සමහරවිට මගේ පින්තූරයක් හරි කමන්න මට වෙන වෙන විදිහක මේක ටිකක් ඔය ඇබ්ස්ට්‍රැක්ට් පැත්තට ගිහිල්ලා ක්‍රියේටිව් කරලා වෙනස් විදිහට කලර් පැච් ටිකක් තියලා එහෙම වෙනදාම මේක ඔයාටත් වටිනකමක් ලැබෙන්න පුළුවන් නැත්නම් එහෙම නැත්නම් මගේම එකක් කෙලින් මෙහෙම වෙනදාම ඒකේ වටිනකම තියෙන්නේ මට ඒ නිසා පෝට්‍රේට් පැත්තත් හොඳට දියුණු කරගන්න ප්‍රසිද්ධ අයගේ අඳින්න ලංකාවේ ඉන්න අයගේ පිටරට ඉන්න අයගේ අඳින්න ඒ දේවලුත් එක්ක ඒ දේවල් නොකරන්න කියන්නේ කරන්නපා කියන එක නෙවෙයි ඒ දේවල් අනිවාර්යෙන් කරන්න මොකද ඒ හරහා තමයි අපේ අපිට පිරිසක් හැදෙන්නේ අපේ නිර්මාණ කරාම මේක කවුරු හරි විඳිනවා නම් ඒක බලනවා නම් අනේ හොඳයි කියලා කියන නම් ඇත්තටම මටත් සතුටුයි ඔයාලා හැමෝටම සතුටුයි ඒක තමයි අපේ ස්වභාවය ඉතින් මේ දේවලුත් එක්ක ඔයාලා පෙන්සිල් ආර්ට් කියන එක ලෑන්ඩ්ස්කේප් පැත්තට වයිල්ඩ් ලයිෆ් පැත්තට ඊට පස්සේ සතුන්ගේ රූප එක එක විදිහට Tamante හිතේන අදහස් චාකෝල් වලින් හිම ලොකු නිර්මාණ කරන්න පුළුවන් ඉතින් ඒ නිසා අන්නේ දේවල් වර්ධනය කරගන්න කියන කාරණාව තමයි මතක් කරන්නේ මොකද මේ දේවල් වලට ලොකු ඉල්ලීමක් තියෙනවා මොකද මේ දේවල් වලට ඉල්ලීමටම වැඩ කරනවා කියන එක නෙවෙයි මේ දේවල් වලට බොහෝ දෙනෙක් කැමැත්තක් තියෙනවා ඒ කියන්නේ පෝට්‍රේට් එකකට වඩා දැන් හිතන් ලෑන්ඩ්ස්කේප් එකක් ඇඳලා දියැලක් ඇඳ එහෙම නැත්නම් ෆොරස්ට් එකක් වනාන්තරයක් ඇඳ මොනවා හරි ලස්සන නිර්මාණ සතෙක් ඇඳ ඇතු ටිකක් ඇඳ ඒක මටත් වටිනවා තව කෙනෙක්ටත් වටිනවා ඔයාටත් වටිනවා හැමෝටම වටිනවා එතකොට ඒකේ වටිනකම හැමෝටම තියෙනවා ඉතින් ඒ නිසා පෝට්‍රේට් පැත්ත වගේම අර දේවලු ලෑන්ඩ්ස්කේප් වයිල්ඩ් ලයිෆ් ඊපස්සේ අන්ඩර් වෝටර් පේන්ටින් පේන්ටින් ඔය මාළු සම්බන්ධ ඕන දෙයක් පෙන්සිල් ආර්ට් වලින් චාකෝල් වලින් කරන්න පුළුවන් ඉතින් මගේ ප්‍රධාන මාතෘකාව උනේ අද දවසේ ඔන්නේ කාරණාව කියන මම උදාහරණයක් ඉදින් මෙන්න මේ අය පෙන්නන්න මේ බලන්න මෙන්න මේ ජෝනෝ ඩ්‍රයි මෙයා මට හිතන්නේ සවුත් අප්‍රිකන් මේ ආටිස් කෙනෙක් සවුත් අප්‍රිකන් ආටිස් කෙනෙක් මෙයා මේ පෙන්සිල් ආර්ට් වලට පාවිච්චි කරන තමන්ගේම නිර්මාණ කියන්නේ තමන්ගේම ෆොටේජස් තමන්ගේම රූපේ තමන්ම ෆොටෝ කැප්චර් කරගෙන මේක ක්‍රියේට් කරලා තියෙනවා එක එක විදිහට ක්‍රියේට් කරලා තියෙනවා ඉතින් මේ නිසා අපි කරන නිර්මාණය ගැන අපිට ගොඩක් සතුටු වෙන්න පුළුවන් මේ ගැන බලන්න පුළුවන් හොයන්න පුළුවන් කොහොමද මේක කරන්නේ කියලා හරි තව කෙනෙක් මම කියන්නම් ඇඩොන්නා ජෙන්ටිනා කියලා කියන්නේ ඇමරිකන් ආටිස් කෙනෙක් කාන්තාවක් ඉතින් පේනෝනේ යාගේ නිර්මාණ මොන වගේද කියලා එයාත් මේ පෙන්සිල් චාකෝල් සම්බන්ධව වැඩ කරන කෙනෙක් ඉතින් මේ විශාල ගොඩක් වෙලාවට කෞතුකාගාරවලට ගොඩක් ලොකු කියන්නේ ලොකු ස්පේස් එකක් තියෙන තැන්වලට මේ යාගේ නිර්මාණ ගොඩක් වෙලාවට ගැනෙනවා ඉතින් ඒ නිසා මේ චිත්‍ර බැලුවාම ඔයාලට අදහසක් ගන්න පුළුවන් අපි කොහොමද අපේ නිර්මාණ කරන්න ඕනි කියලා ඉතින් මේ දේවල් වලින් ලොකු දෙයක් කරන්න පුළුවන් මම ඉදිරියට කරලා පෙන්නන්නම් ප්‍රමාණෙන් ලොකු පෙන්සිල් ආර්ට් එකක් ඒ කියන්නේ චාකෝල් වලින් හරි මිනිරම් පාවිච්චි කරලා හරි කරන්නේ කොහොමද කියලා පියවරෙන් පියවරම ඉතින් අද දවසේ මගේ අදහස උනේ ඔයාලා මේකට පොඩක් ප්‍රවිෂ්ඨ වෙන්න ඒ කියන්නේ පෙන්සිල් භාවිතා කරලා එහෙම නැත්නම් චාකෝල් භාවිතා කරලා පෝට්‍රේට් පැත්තට යනවා වගේම ලෑන්ඩ්ස්කේප් පැත්තට වෙන මොනවා හරි ඕන තරම් දේවල් අඳින්න පුළුවන් කෝප්පයක් පැන්සලක් පින්සල්ක් ඔය කියන ස්ටිල් ලයිෆ් කියලා අපි කියන්නේ ඒ වගේ ඕනම දෙයක් අපිට කරන්න පුළුවන්
මේ මාධ්‍ය තුලනොත් ඉතින් ඒක වර්ධනය කරගත්තොත් ගොඩක් වෙලාවට පුරුදු වෙන්න පුළුවන්. ඉතින් මම මේ පුංචි නිර්මාණ කීපයක් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන. මේ මේ කොළ කෑලි නම් අයින් කරලා දාන කොළ කෑලි. මේ මේ වගේ පුංචි ලෑන්ඩ්ස්කේප් මම මේ අධ්‍යන කීපයක් කරා. ඔයාලට මේක අරගෙන එන්න ඕන නිසා මම මේවා ටිකක් ලොකු පේන්ටින් ටිකක් කරලා පෙන්නනම් කියන්නේ ලොකු ඩ්‍රෝවින් ටිකක් කරලා පෙන්නනවා. එතකොට අදහසක් ගන්න පුළුවන්. මෙන්න මේකේ වීඩියෝ මම දාන්නම් ඔයාලට. තව පුංචි වෙලාවකින් බලන්න පුළුවන් කොහොමද ඉන්නේ කියලා. ඒක ටයිම් ලැප් එකක් විදිහට එකක් වේගින් යන විදිහට තමයි හදලා තියෙන්නේ. මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා පෙන්නන්න. ඉතින් මේ දේවල් බැලුවම ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේකේ ලොකු නිර්මාණ අපිට කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ නිර්මාණ වලට මම සමහර ලාට මෙන්න මේ නිර්මාණ වලට කියන්නේ ෆොටෝස් නැහැ. ඒ කියන්නේ රෙෆරන්ස් නැහැ. මට හිතච්ච විදිහ නිර්මාණ තමයි මේ කරලා තියෙන්නේ. සමහර ඒවා සමහර ඒවාට ෆොටෝජස් ගත්තා. ඒ කියන්නේ රෙෆරන්ස් ඉදිරියේ ෆොටෝස් ගත්තා. හැබැයි ඒ විදිහට මම දින්නේ නැහැ. මට හිතෙන සමහර ලාට අපි කියමු ගස් දෙකක් තියෙනවා කියලා. මම පුරුදු වෙන හැටි තව ගහක් අඳිනවා. සමහර ලාට එතන ගල් ගෙඩියක් තිබ්බොත් එක ගල් ගෙඩියක් නම් මම ඒ ගල් වගේ බලාගෙන තව ගල් ගෙඩි කීපයක් අඳිනවා. එක පඳුරක් තියෙනවා නම් ඒ පඳුර වගේ තව පඳුරු ටිකක් ඇහැටින් අඳිනවා. එතකොට මට පුළුවන් කවදා හරි දවසක අර මම හිතලා කරපු නිර්මාණ ටිකත් එකතු කරලා වෙනස්ම එකක් කිසිම දෙයක් බලන්නේ නැතුව මට මගේ නිර්මාණේ හොඳට ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ වැඩ ටිකක් කරන්න කියලා තමයි කියන්නේ. පෝට්‍රේට් අඳිනා වගේම පෙන්සිල් චාර්කෝල් පාවිච්චි කරලා ඒ දේවල් කරනවා වගේම මේ නිර්මාණ වලටත් යන්න. මොකද මේ නිර්මාණත් හැමෝටම වැදගත් වෙනවා. මේ හැමෝටම ආසයිනේ මේ වගේ දේවල් වලට බිත්තියක එල්ලන්න කාමරයක තියන්න මේක ෆ්‍රේම් කරලා ගත්තම ලස්සන. ඉතින් හැමෝටම වටිනවා. ඉතින් ඒ නිසා ඒ කාරණාවත් එක්ක මෙන්න මේ පුංචි වීඩියෝ බලන්න මේ නිර්මාණය කොහොමද වෙන්නේ කියලා. එහෙනම් මම හිතනවා ඔයාලා යම් අදහසක් ගත්ත කියලා. මම මෙතේ කතා කරපු දේවල් වලින් සහ මේ පෙන්නපු දේවල් වලින් ඉතින් මූලිකවම මගේ අරමුණ මම මුලින් පැහැදිලි කරා. මේ අපි අර සීමාවකට හිර වෙලා ඉන්නවනේ චාකෝල් සහ පෙන්සිල් කියන මේ මිනිරන් කියන මාධ්‍ය වලින් පෝට්‍රේට් කියන පැත්තට නිසා ඒකත් එක්ක මේ අනිත් කතා කරපු පැති කඩවන් වලට යන්න කියන එක තමයි මගේ මූලිකම අරමුණ සහ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ දේවල් එක්ක ඇත්තට මතක් කරන ගොඩාක් සතුටුයි. විශේෂයෙන් අපි හැමෝම එකතු වෙලා චිත්‍ර සම්බන්ධව කතා කරන අදහස් බෙදාගන්න අපේ චැනලයට ඒ කියන්නේ පිරිස 1000ක් සම්පූර්ණ වුණා. ඉතින් ඒ සම්බන්ධව ගොඩක් සතුටුයි. ඒ වගේම ගොඩ දෙනෙක් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ ගොඩක් යෝජනා තියෙනවා මේ දේවල් ගැන කතා කරන්න, මේ දේවල් ගැන කතා කරන්න කියලා. ඉතින් ගොඩක් සතුටුයි ඇත්තටම ඒ දේවල් ගැන ඇත්තටම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩ දෙනෙක් ගොඩක් හොඳ දේවල්. ඒ කියන්නේ ගැහණු රූපයක්, පිරිමි රූපයක් කොහොමද වෙන් කරගන්නේ, මේ දේවල් අඳින්නේ කොහොමද, ප්‍රොපෝෂන් එකක්, එහෙම නැත්නම් කලර් සම්බන්ධව, ඇක්‍රිලික් ඔයිල් ඔය වගේ දේවල්. ඉතින් අපි හැම මාධ්‍යයක් ගැනම කතා කරමු. ඉතින් ඒ එකම කතා කරන්න ඕන කියන්න ඕන කියන්නේ ඔයගොල්ලෝ හැමෝගේම අදහස් නිසා තමයි. ඒ කියන්නේ ඔයාලගේ දිරිගැන්වීම මත තමයි මේ දේවල් සියල්ලක් කරන්නේ. ඉතින් ඒ වගේම අපි මිනිස්සු විදිහට ගත්තාම එක එක විදිහට එක එකයි ඉනිවෙනවා. ඒ කියන්නේ එක එක විදිහට එක එකයි තමන්ගේ හිත පාලනය කරගන්න. ඒ කියන්නේ සමහර අපි කිමු කලාව සම්බන්ධ වෙන කෙනෙක් සින්දු කියනවද, කෙනෙක් කවි කියනවද, කෙනෙක් එහෙම නැත්නම් මොනවා හරි නිසදැස් ලියනවද, කවි ලියනවද. එතකොට ඒ අය ඒ විදිහට තමයි තමන්ගේ නිවීම, එහෙම නැත්නම් තමන්ගේ යම් මනස නිදහස් කර ගැනීම සම්පූර්ණ කරගෙන දියුණු කරගන්න. ඒ මම හිතනවා චිත්‍ර කියලා කියන්නේ ඒ වගේ විෂයක්. ගොඩ දිනක් ඇත්තටම හොඳ කියනවා. ගොඩ දෙනෙක්ම මේ නිර්මාණ වලට කැමති. ඒ අය බලනවා, ඉගෙන ගන්නවා. පුංචි ළමයින් ඉඳලා තියෙන නිසා මට ගොඩක් සතුටුයි. වචනයක් හරි මගෙන් කෙනෙක් ඉගෙන ගන්න නම් මම හිතනවා මිනිස්සුගේ ජීවිතෙන්
ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන නිසා ඒකනට සතුටු වෙන්න පුළුවන් තමන්ගේ යම් දෙයක් කෙනෙක් ඉගෙන ගන්නවා නම් මොකද අපි කවදා හරි දවසක ඔයාලා මිහ පරලව ගියාම අපි අපවත් වුණාම අපිට කවදා හරි දවසක අරන් යන්න තියෙන්නේ ඒ වගේ හොඳ දෙයක් විතරයි ඉතින් ඒ නිසා ඒ කාරණාත් එක්ක තමයි අපි නිරන්තරයෙන් හොඳ දේවල් කරන්න ඕන ගොඩක් වැඩි වෙලින් ඈත් වෙලා ඉතින් චිත්‍ර කියන විශේෂය ඇත්තටම ගොඩක් වෙලාවට ගත්තහම මට දැනෙන විදිහට කෙනෙක් ඒකාග්‍රතාවයකින් තියන්න පුළුවන් දෙයක් ඒ කියන්නේ ටිකක් හිත පාලනය කරගන්න පුළුවන් දෙයක් හිත ටිකක් එක්තෙන් කරගන්න පුළුවන් දෙයක් ඉතින් ඒක තමයි අපේ ජීවිතේ වෙන්නේ මොකද ගොඩක් වෙලාවට අපි ගොඩක් කලබලයි ගොඩක් වෙලාවට අපි ඉතාමත් ඉක්මනින් කලබල වෙනවා ඉතින් ඒ නිසා ඒකට ලොකු පිටුවහලක් ඒක පාලනය කරගන්න චිත්‍ර කියන්නේ ඉතින් මේ පරිසරය ගැන අදහසක් ඇති වෙන පුංචි ළමයින්ගේ ඉඳලා එයාට ගහකොළ ඇලදොළ මල සතාසිව් පොය හැම දෙයක් ගැන ආදරයක් දැක්වෙන්න ආදරයක් ගැන චිත්‍ර කියන එක හේතුවක් වෙනවා ඉතින් ඒ නිසා ගොඩක් සතුටුයි ඔය හැම කෙනෙක් මේක තු වෙලා ඔයාලගේ අදහස් ඉදිරිපත් කරලා මේ දේවල් ගැන අපි දැනුම් බෙදා ගන්නවට ඉතින් එහෙමනම් අද දවසේ මම මේ වීඩියෝ මෙතනින් ඉවර කරන්නම් අපි නැවත දවසක තවත් ගොඩක් වටින වීඩියෝ කිහිපයකින් මුණ ගැහෙමු එතෙක් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි।